පේමුවන්ත දුවේ. දැන් අපි මේ විස්තර කරමින් යන්නේ යෙසායා දිවසිවරයාගේ පොතේ පළවෙනි පරිච්චේදයේ දෙවන වගන්තයේ සිට නමවෙනි වගන්තිය දක්වා කොටසයි. මේ කොටස කියවන කොට මව පට කල්පනා වෙනවා ඔබ රැගෙන යන්න තවත් තේමානුකූල විග්‍රායකට. දැන් අපි මේ පොත සංෂිප්ත කරගත්තුතින්, පලවෙනි චැප්ටස් තිස්නමේ නැත්ම් පරිච්චේද තිස්නමයට වඩා අවසාන පරිච්චේද විසිහත වෙනස් වෙනවා. පළමු අයිසායා හා දෙවන අයිසායා හැටියට බෙදෙනවා. තෙවන අයිසායාද අපට සමාර්රවිටක සංසන්ධනාත්මකව වෙන්කරගනීමේ හැකියාව තිබෙනවා. ඒ එසේ වෙතත් ම කොටස් දෙකක් වෙන්කරගන්නවා. මේ එනම්, පළමු කොටස පනිවිඩයත් දෙවන කොටසේ පණවිඩයත්. මොකද මේ කොටස දෙකේ පණවිඩ දෙක පළවෙනි පරිච්චේ දේ. දෙවන වගන්තය දෙලා නමවෙනි වගන්තිය දක්වා කොටසේ සංෂිප්තයි.ඒ සංක්ෂිප්ත මහා පනිවිඩය ස්ථාරණය වන්නේ මෙන්න මෙ හෙමයි. පළවෙනි කොටසදී මේ දිවැසිවරයා බොෝවිිට උත්්‍රහ කරනවා මෝ බැඩ නිියවස් දයන් ගොත්. පළවෙනි කොටසේ වැඩිහරියක් අහන්ට ලැබෙන්නේ නරකා ආරංචි. අවවාද කිරීම තර්ජනය කිරීම ෝනිින් ප්‍රේමාන්තපුතේ ප්‍රේමාන්තදුවේ. එකට හේතුව මේ ජනතාවගේ පාපකර්මයයි. පලවෙනි කතන්දරයේ දිනට පලවෙනි කොටසේදී වැඩියෙන් අපට අහන්ට ලැබෙන්නේ හිව්මන්ක්වින්වි. දෙවන කොටසෙදී ඒදී වැඩියෙන් අපට හම්බවෙන්නේ ඩිවයින් ක්වි අයිත් ම මුල් ඉඳලට විස්තරව සංසන්ධනාත්මකෝ රැගෙනාවතින් පළවෙනි කොට සෙදී මෝ බෑඩ් නිව් දෑන් ගු newsඉද second පාට් විලිය මෝග නිව දෑන් බාන්. එතකොට මුල් කාර්තුවේදී මේ පොතේ අපිට අහන්ට ලැබෙනවා මේ දිවසිවරයාගේ මොවින් ජනතාව වෙත දැඩි ලෙස දෝෂාරෝපනයක්. දැඩි ලෙස අබවවාද අනුශාසනවා. දැඩි ලෙස නැවතත් යහපැත්තට හැරීෙන්න්න කරන ආරාධනාවක්. ඉන් පස පා්ටෝෝ goodදැන්බ. ඉන් පස්සේ මිදීම සල්වේෂන් මේ පිළිබඳව කතිකාවතක් කරගෙන එන්නට උත්සාහ කරනවා. මෙහි වැඩියෙන් තියෙන්නේ පළවෙනි කොටසද Huivity දෙවන කොටසද ඩිවන්. පලවෙනි කොටස පාපේ වැඩී දෙවනොටස මුදා ගැනීම වැඩි. පාපේ වැඩිවෙන්නේ මනුෂ්‍ය ක්‍රියාකාරිත්වය නිසා මුදාගැනීම ගැලවීම වැඩිවෙන්නන්නේ දේවක්‍රියාකාරිත්තුවය නිසා. පළවෙනි කොටස Sy andtribution දෙවන කොටස සල්ව andtion පළවෙනි කොටස පාපයහා්‍රිය. පාපේයට වන්දිය. සල්වේශන් හාරිඩශන් දෙවන කොටසදී ගැලවීම හා විමුක්තිය. පළවෙනි කොටසේදී මනුෂ්‍යයාගේ ක්‍රියාකාරිත්වය වැඩි එබැවින් වැරදි වැඩි. එබැවින් දෙවියන්ගේ විනිශ්චය වැඩි. එබැවින් පළවෙනි කොටසේදී ජස්ටස් බෝසය වැඩි දිවයින් ජස්ටස්. දෙවන කොටසද ඩිවන් මර්ශය දේව දයාව, දව රක්ෂාව, දෙවාදරය දේව ස්නේහය. පවෙනි කොටසදී කොන්න්ට කෝන් ෆ්‍රන් කරනොවා වැඩි. ඔබ මාව පර්යේෂණයට ලක්වුණන ප්‍රශ්ණ කිරීමට ලක් කරනවා වැඩි. දෙවන කොටස කම්ෆර්ටන් ඔබෝ මාව දෙවන කොටසද ස්්‍රයිල් ජනතාවට ලැබි චත්දැකිින් ම අපට ලැබ්නති දෙවන කොටසද මේ පොතේ අපට දකින්න පුළුවන් වෙන්නේ සැනසීමයි. දෙවන් වහන්සේ පලවෙනි කොටසදී ප්‍රශ්ණ කරනු ලබනවා දෙවන කොටසදී සනසනු ලබනවා. පළවෙනි කොටසේ ඉන්නේ ගාඩ වීස්රායි ඊස්රායිලයේ දෙවියන් වහන්සේ දෙවන කොටසදීන්නේ Creේ of the universe. පලන්න යෙසායා දිවශිවරයා තේමාව අපූර්තුම ආකාරයෙන් වර නගන හැටි. ගොඩ නගන ඇට. පළවෙනි කොටසදී ගාඩ is to fireය දෙවනොටසදී ප්‍රමාන්තපුතේ ප්‍රේමාන්තතුනේ ගඩ Father. පළවෙනි කොටසේ නැශනල් ජාතිකයි දෙවන කොටසේ ඉන්ටර්නේශනල් සමස්ත මානව වර්ගයාටම. පළවෙනි කොටසේ දෙවියන්ගේ බලය සබිය ශක්තිය පෙන්නුම් කරන දනුවන් කිරීම නිසා. ගාඩ හන් දෙවන කොටසි ගාඩ්ස්් ආම් ආම්මෙක ඕන වෙන්නේ තුරුළු කරගන්න. හෑන් එක අත ඕන වෙන්නේ පහර දෙන්න. පළවෙනි කොටසිදී පහර දෙෙනවා දෙවනි කොටසදී තුරුළු කරගන්නවා. න්යි්යි out පළවෙනි කොටසදීU්‍රස් යි උන්වහන්සේ හැම වෙලේම පහරදිීමට බලාගෙන ඉන්නවා. දෙවෙන කොටසදී දෑත දිගකොට ආදරයෙන් වැළඳගන්නවා. පළවෙනි කොටසදී උන්වහන්සේ සපත කොට තදලෙශ සාාප කරනු ලබනවා දෙවන කොටසදී යසාායා අනුව දෙවියන් වහන්සේ ආදරෙස් නේහෙ රැගෙනයනවා. පළවෙනි කොටසදී ස්ට්‍රේෙන්්ර්ක් දෙවැනි කොටසදි ගටයිඩ. පළවෙනි කොටසද ජෂස් දෙවනි කොටසද හන් ජටයි. පළවෙනි කොටසදි අසිරියාව දෙවනි කොටසදී බිලෝනනිීවරු. පළවෙනි කොටසසිද ක්යිල් දෙවන කොටසද Afterක්Iයි. වෙනි කට සිද ප්‍රසන් දෙවන කොටසි දි ්‍රියූචා. දැන් මේ විදිහට තේමානුකූල වෙන්න පටන් ගන්නවා. ප්‍රේමාන්තපු තඒ ප්‍රේවාන්තද වේ. ඉතින් මම ඔබ සමඟ මේ තේමානුකූල භහාවය පළවෙනි වගන්තිවලම තිබෙන බව හඳුනාගත්තු නිසා. මම ඔබ සමඟ ඒ පිළිබඳව තේමානුකූල විග්‍රහකට ලෑස්ටි වෙන්නයි දැන් සවෝදානම් වෙ. මාගේ ආදරණීය දරුවෙන. මේ හරි අපූරු ශුද්ධ වූ දැක්මක්. දැන් බැඩ්නිවුස් එක ජූඩා චප්ට එකේ ඉන්දලා දොලාාදක්වාත් විසිි අතරීඉදල තිස්පාදක්වාත් සමරයක එකඉද එක පලිනිි පරිච්චේදේ පළ දෙවන වගන්තය නමනි පරිච්චේ දී තිෙනවා. මේ එන එක තේමාවක් තමයි ඩිස් ඔබේඩියන්ස්. prophecies of isaiah were given against the backdrop of peace and prosperity. prosperity. so it was against the prosperity of the people of god, o israel. it is against the backdrop of peace. the peace is going to be disappeared because the nation is bad. the nation rebelled against the lord, yahweh. දාෝ so the needs to be පනිිෂ. ප්‍රමුවන්ත පුතේ ප්‍රේමුවන්ත දුවේ. ඩිස්ෝබීඩියන් අකීකුරුකම යි්‍යායා යෙසායා. තිවසිවරයා ගැලවීම පිළිබඳ කතා කරන දිවසිවරයා ප්‍රථම භාගේයේදී ජනතාවගේ ඩිස්ෝබීඩියන්ස් පිළිබඳව කතා කරනවා අකීකුරතාවය. අවනත භාවයක් නැතිකම දෘෂ්ටකම, කුහකම. මිනිසකූ අකීකරු වන්නේ නිකම් නොවෙයි. අකීකරු කමතුළ තියෙනවා උද්ධච්චකම. උද්ධච්ච භාාවය තුළ තුළ තිබෙනවා. තමන් හරිය කියන පැවැත්ම. යෙසායා ධවශවරයා මේ පහර දෙන්නේ ඉස්රායිල් සෙනකගේ උද්ධච්චකමට. තමන් හරියයි සිතා දෙවිඳුන්ව අමතක කිරීමේ තමන්ගේ දේශපාලනයක ආර්ථීක සැලසුම් වලට ගියා වූ රජවරුන්ට විරුද්ධව ප පුතේ ප්‍රේමුවන්තද වේ. තමන්ගේ න්‍යායික තත්තුවයන්ට වඩා දේව අනාවරණය තුළ දේව අභිමතිය ඉටු කළ යුතු යැයි දිවැසිවරයා යෙසායා දිවශිවරයා පුනපුනා මෙහිදී කියන්නට පටන් ගන්නවා. ඔබ සාංගීකවෙන්නට ඕන රජවුරුන්ට කියෙන ඔබ ඔබ යම්කිසි ආකාරයක සංවාදයක් කරනව නම් යම්කිසි ආකාරයක සන්ධානයක් හදාගන්නව නම්. ඒ හදාගත යුතුද නැද්ද කියා දිවශිවරයා අපූරුවට කිව්වා මේ කාලය තුළදී. එසේ නොවැැසූනි ශාසිද්ධ වූවිපාතිය ගැන මෙහිදී බරපතලව කතා කරන. ඒ විතරක් නෙමෙයි ජරමයාා දිවශිවරයා ධානියල් දිවශිවරයා එස කියියල් දිවශිවරයා මේ කාල වකවානව තුළ කිව්වේ කීකරුව නැවත හැරියෙන්න්නස. පැමිණීම නවානිසා සිද්ධවෙන්න යන විපත්තිය ගැන ඒදිවසිවරුන්ටත් වඩා යසායා කතා කරන්න පටන්ගන්නවා. ැ එතකොට මේ කාලේ තුළ ද දෙවි සවිධානන් වහන්සේ ඉස්්‍රයිල් සෙනට බරපතල විදිහට අවවාද කලා අවවාද කලා විතරක්න අනතරවයන්ගේ ඔව්වා එක් කිසිවක් සෙනග ගණන්ගත්තේ නෑ. එදීඩ ද්‍යාෆෝ Prophecies of Isaiah were given against the backdrop of peace and prosperity. Indeed, the nation had not known such wealth since the days of Solomon. Yes, when the country was at its peak. But alongside the prosperity came pride and indulgence. So, this is the problem. සෞභාග්‍ය සමඟ මිනිස්සුන්ට එන්නේ ආඩම්බරක මුද්ධච්චකම. every man for himselftitude. මේ දිවශිවරයාගේ කාලවකවානුව තුළ එබැවින් දිලිඳුන්ව තලා පෙලා කටයුතු කිරීම නිසා. දෙවිඳන්ගේ නීතිය රීතිය අබිලාශයට පහර ලැබෙන්න පටන් ගත්තා. ඒ පාර ලැබීමේ හේතුවක් හැටියට අවසානයේදී සිද්ධ වනේ මනුෂවර්ගයාටග ඉස්්‍රයිල් සෙනගට සිද්ධ වනේ කුමක් දෙවි සමිධානන්ගේ යුක්තියේ දෑතට යුක්ති දෑත තුළට නතුවෙන්න අවනත වන්න. ප්‍රේමුවන්තපූතිේ ප්‍රේමුවන්තද වේ The, period, the religious life of the nation had become දැන් මේ කාලේ තුළ යසායාගේ කාලය තුළ මේ ජනතාවගේ ජනවන්දන රිචලස්ික් අද වගේ මයි හරියට ජනවන්දනාව කරන්න වන දේවන්දනාව නිවරදිව සිද්ධ වෙන්න ඕනා. සිදු වතාවක් වැර දෙන්න බෑ. වැරදිනොත් ඒ යාගේ ඒ හෝ මේ දෙවිඳුන් පිළිගන්නේ නැතිය කියන ඉච්චාවට එහෙමන් නත්තම් මිත්්‍යාවට එහෙමන්නත්තම් ප්‍රාථමික ඇදැහැලි ගණයට වැටීතිපුනාා. තමන්ගේ හරදා අ්‍යහන්තරයෙන් තමන්ගේ මනසිෙන් දෙවිඳුන්ව දකින්න ආරාධනාවක් ලැබෙනකොට බාහිර තලය තුළ සිදුවීම නිසා දිවශිවරයා ඊට ප්‍රතිවිරෝධවෙන්න පටන්ගත්තා. If your faith is not intellectual, if your faith is not spiritual, if your faith is not so deep in the spirituality, it is a sin. Without love, the prayer is a sin. Without love, the service is a sin. Premantaputhe, Premantadwe, Ebavin ki kuru kama neti. ජනවන්දනාවක් බිහි වුණා. ජනවන්දනාව රිචුවලිස්ටික් වෙනකොට එ චාරිත්‍ර වාරිත්‍රවලට අවනත වෙනකොට විතරක් ඒ ජනවන්දනාව අකීකුරු ජනවන්දනාවක් වෙනවා. චලස්ිි Cre. ප්‍රමුවන්තපුතේ ප්‍රමුවන්තද වේ. religious life of the nation had become ritualistic therefore there were no obedience there was not obedience the people went through the routine of worship they thought that they worshiped god but they disobeyed but their hearts remained cold towards god where is then obedience as a result they drifted in their alliance to god and tolerated pagan idols. Worshiping Canaanite gods Baal, Asherah, in the superstitious belief that doing so would make their crops grow and their lives flourish. Api superstitious අදී භෞතිකවහිතනවා මේ කරන රිචුවල් එක හින්ද මේ කරන වතාවත් හින්ද මේ කරන සියලුවාකාරයක තේවාවන් නිසා අපිට අදාලදී ලැබේවී. ලබාගන්න තේවාවන් කරනවා අමිශක් දෙවිඳුන් සමග ආත්මගත වෙන ශ්‍රවභාවයක් ශුරූපයක් එහිතිබුණේ නෑ. දෙවිඳුන් සමඟ ආත්මගත වෙන ස්වභාවයක් ශවරූපයක් එහිතිබුණේ නෑම ප්‍රේමුවන්ත පොතේද වේ. ට පහැදිලි වෙනවා මෙහිදී ිස්ෝබීඩියන්ස් පලවෙනි පරිච්චේදයේ දෙවන වගන්තයේ ඉඳලා නමවෙනි වගන්තයේ එකහරයක් තමයි මේ දිවශිවරය උත්සාහ කරනවා මේ ජනතාවගේ ඩිස්ෝබීඩියන්ස් මේ ජනතාවගේ අකීකුරු කමාවන්නත භහාවය නැතිකම අභියෝගයට ලක්කරන්න. ඔය අභියෝගයට ලක් කරනවා. එහි දිවෙන තව එක තේමා ක්තිේනවා ිිපලෙන්. කියල කැන්නේ විනයානුකූල නීතිකරුක භාවය. පුරාණගවශ්‍යම මේ විනියානුකූල භාවය හා නීතකරක භාවය අති ශ්‍රෂ්ටයි. නවගිවසුමට එනකොට ආදරේභවට ප්‍රතිනිර්මාණය වෙන. important so to the, to the in the book of judge. තැන් විනිශ්චකාරයාගේ පොතේතියන ෆ්‍රේම් work එකට God allows foreign attacks to teach Judah that they should trust in God. So, this is very important, my dear brothers, my dear sisters. As we have seen, these attacks included Assyria and Israel arabs and Palestines, edom and ammon moab and superpower of isaiah's early ministry azariah which was eventually defeated by babylon but instead of trusting god they made alliances with whichever power seemed A to provide the Mo protection at the time God get look ප්‍රේමාන්ත පුතේ ප්‍රේමෝන්ත දුවේ මේ ඩිසිපලින් එක නැතු ගහම ඕකතමයි වෙන්නේ. දේව බය දේව අනට තියෙන කීකුරුකම දේව අනීතියන වරදූරකම අපේ නික්මෙනවා. අපි අපේ මනසිං කල්පනා කරනවා අපේ හිතු සාධකෝලින් නිර්ණය කරනවා. අපි දෙවියන්ව පැත්තකින් තියෙනවා. අපිට දැනෙන හැටියට මෙන්න මේ අයත්තමක සඳහන ගතවුණහම හරි කියලා පි හිතනවා. ඊස්්‍රයිල් සෙනග මේ යෙසායා දිවසිවරයාගේ කාලය තුළදී සඳහන ගතවෙන්ඩ ඕන කෙන එක්ක නෙමෙයි සඳහන ගතවෙන්නේ. ඒ අය සමඟ සඳහන ගතවෙන්ඩ එපා කියලා දිවැසිවරයා කියනකොට දිවසිවරය අභියෝගයට ලක් කරනවා දිවසිවරයට දේශපාලනික ඥානය නැහැ. ආර්ථීක විඤ්ඥානය නැහැ. සමාජීයදදි. ඇනුක් නැහැකයා ඔහ පහලට හෙලා දැමීමතුළ. ඔහු ජාතියට අනුශාසනා කරන්නේ තමන්ගේ විඤ්ඥානයෙන් නොවෙයි. ඔහු තුළ තියෙන්නේ දෙවිඳුන්ගේ විඤ්ඥානය. ඔහු තුළ තින්න දෙවිඳුන්ගේ පරිකල්පනාව. ඔහුතුළ තින්න දෙවිඳුන්ගේ විශ්වාසය. ඔහුතුළ තියන්න දෙවිඳුන් ඔවුන්ට දෙන බලාපොරොත්තුව. එය ඔහු දැක්කනි සාද්දැක්ක නිසා ය තර්ථයක් වුණු නිසා මිට පෙර වැඩසටහනක දෙමඔබට කිව්වා. මේ දිවසිවරයා දැක්කා දුටුවා දුටුදේ විශ්වාස කලාා විශ්වාසකරපුදේකිව්වා. එබැවින් මේ පණිවිඩය සක්ෂු දක්ෂේ ඉතා පැැදිලි ලෙස ඉතා පැහැදිල් ලෙස ඉතාම බරපතල ලෙස නිවැරදි.ටකර එක හරියට ම හරි නිෂ්ටාවට ම හරි. ප්‍රේමුවන්ත පුතේ ප්‍රේමාන්ත ද වේ දිවසිවරයාගේ මේ වචනය සෙනග අවබෝධ කර ගත්ත නෑ. ල නි පරිච්චේද දෙවන වගන්තියද නමෙන වගන්තියට මෙන්න මේ ඩිසිපලින් එක විනියානුකූල භාවය නැතිකම ගැන හරකන් හා බූරුවන් උදාහරණයට ගෙන ඉතා පූරුවට පැහැදිලි කරනවා. විෙනයානුකූල නෑ. විනිානුකූල නෑ ඩිසිපලින්න එකක් නෑ එබැවින් දෙවියන්ව විශ්වාස කළේ නෑ. ්‍රතයේ ප්‍රවාන්තද වේ. ඒ ප්‍රතිඵලයක් හැටියට එහි පළවිනි පච්චේදයේ ඒසාය අදක ඉඳදල නමේ දක්වා තවතයමාවක් කිෂ්මතුක නඩි ස. God had permission in the time of the people did not keep commands warning would lose land had, had, the land had given them.වි so Isa warning. Falling on Devias in fifteen eighty seven BC, the people eventually followed their northern neighbors Israel into exile, though this time at the hands of Babylon. Ongi Uturu Raji Hitabu Israel Vurun Wagem Viprava se at Genianulebu A Kivade Evervinathinisa. Moses <laughs> Lava Prakashakala දෙවිඳන්ට කීකරුණේ නැත්නම් කීකුරුකම තිබුණේ නැත්නම් අනපනත් සැලකුවේ නැත්නම් අනපනත් අනුව ගමන් කළේ නැත්නම් අනි වාර්යයි නිවැරදි සාධකෙස්තී රයි දනුවම ලැබෙන බව. අපි එමීට පෙර කතා කලා. එය මෝෂර්ෂ් විසින් අල්දවිතය නීති සංග්‍රහයේ අපට ගෙන හැරපෑවා. ප්‍රේමාන්ත පුතේ ප්‍රේමවන්ත දුවේ. එබැවින් එබැවින් අපට මෙහිදී පැහැදිලිවෙන ඉතා බරපතල කාරණාව වන්නේ. සවිධානන් වහන්සේට කීකුරු නොවීමේ ප්‍රථවිපාක තමයි දිවසිවරයා පුලපුලා පුලපුලා කියමින් අපට මතක් කරලා දෙන්නේ අවසාන වශයෙන් එහි තිබෙන ඊළඟ බෑඩ්නිි උස්සකිජක්ෂන් අයිසායා පි ද the people journey ්‍රජ in baby would not be a pleasant to one. ඔවුන්ගේ දිවිගෙවීම ඔවුන්ගේ වාසය එතරම් හොඳ දෙයක් නොවන බව යසා ආප්‍රකාශ කළ බට හිසේද දැට ක්ද returnග. වටිනාමදේ තමයි අයිසායක් කිව්වා මෙ සෙනග කොහොමහරි නැවතත් මේ විප්‍රවාසය ඇතුළේ සමධාණන් වහන්සේ විතට හැරෙන බව ඒනි උන්වහන්සේ කරන්නේ ජනතාවට ඩිසිපලින් එකක් නැති වෙනකොට වෙන ජාතීන්ට ඉඩ දෙෙනවා මේ ජනතාවට ඩිසිපලින්න්න එක උගන්නන්න. අපටත් එහෙමයි. ඒ ස්වභාවික වෙන්න පුළුවන් මො ඉනිසා විෂ නිර්මිතකරපු දේවල් වෙන්න පුළුවන් අපිට මේ ඩිසිපලිින් එක මේ විේ උගන්නන්ට උන්වහන්සේ විධදය ගෙන හැරපානො. කොරනාව ඒ අතර එකක් විය හැකි. අපට ක්‍රිස්්චාරීන්ට එල්ල වෙන විවිධාකාර, බෝම්බොහෝ, වෙඩිහෝ, ප්‍රහාර. Discipline, trust in God, discipline in God. As a nation, they never again followed after foreign gods. Never their own uh, idolatry was banished from their national life. යසායාආධිභචිවරයගෙන් පස්සේ අදේව වන්දනාව අනිදද වන්දනාව නැති කරන්න ලොකු බලපතල කතන්දරයකට ඇතුලු කරන. දැන් අපට පැහැදිලි මේ අනුව ඉතා පැහැදිලිව කාරණාවක් අපි දැක්ක දුටවා මේ සාරාංචය ඇතුළෙ දෙමඳුන් මේ ජනතාවටට නැවත වතාවක් තමන් වහන්සේ දෙන්න ලොකු අරගලයක යදෙනවා. ප්‍රේමාන්තපොතේ ප්‍රේමාන්තද වී. බටත් ඔබේ ජීවිත අත්දැකී මැතුලේ එවැනි අර්ගලයක් උදේසා කතිකා කරනු ඇති. ඒ උදේසා දේවනාවරණය තේරුම්ගන්න උත්සාහ කරන්න හමුවනතුරු නැවතඔබ සමග ඔබට ජෙසුපීටයි.